මේ පොඩි දවක් කරපංකෝ. ඒ මොකද පොඩි මහත්තයා? රන්දි දහම් එක්ක යාළුවද වයින්නේ? දහම් එක්ක? හරි හරි. හොයලා බලලා කියපංකෝ. හරි. මේ ආණ්ඩුකෝ. මම මේ කියන දේවල් ඒ විදිහටම කරොත් විතරයි අපි දෙන්නට කිසි ප්‍රශ්නයක් නැතුව හොඳින් ඉන්න පුළුවන්. ඒ හින්දා ඒවා ඒ විදිහටම කරන්න. කරනව නේද? හෙට විතර ඔයා මට ඉස්කෝලේ යන්න තාත්ත වෙනවා. ඈ? මේ හෙට දවසට විතරයි. මේ ගහනේ මෙහෙට එනවා. මේ අර පොඩි ජෝතිය යනවානේ අපේ කොළුවගේ පස්සෙන්. අපි හිතේ වර්ෂද්වත් අද නොයර දීමයි කියලා. එයාට අද ක්ලාසස් වගේක් තියෙනවනේ. ඒකයි ආවේ නැත්තේ. අනේ මේ 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 තරම් දීපලක් තියද්දි දුව මොකට ක්ලාස් කරනවද? ආරියන්ට කොයවෙතින් අලුත්ම සුවඳ වර්ග දෙකක්ම රුපියල් 125ක් පමණයි. දූෂණයට එරෙහි ඔබත් දැන්ම ඇමතුමට සම්බන්ධ වන්න. නෑ නෑ ඩයස්. එහෙමයි. ඔය පින්දිය ගමේ ඉන්නේ දුප්පත් මිනිස්සු. ඒ නහින්සක දරුවන්ට කිසිම අයිතිරිමක් නැතුව අපි දුව ගන්නනවා. ඒකයා කරන්නේ හිතේ සතුටට. ඒක මිසක් මංගෙත් බැලුවා මේ දුව මේ තරම්ම කරද මහන්සි වෙන්නේ කියලා. ඔය දේම මමත් කිව්වා අයියා. කොහෙද ඉතින්? දුවගේ කැමැත්තනි තාත්තගෙත් කැමැත්ත. කොහොනේ මේ අපේ අරෝෂ්? පුතා? පුතා? අරෝෂ හලෝ ආන්ටි. අරෝෂ දැකපු ගල් අංකල දැන්නාවේ අපි කොච්චර වෙලා දැවි අපිත් එක්කම දින ගමු පුතා. අනේ සොරියන්දි මට පොඩක් එළිය යන්න තියෙනවා. මං ගිහින් එන්න. ඕකේ. එළක්. පුතා කොහෙද ඉන්නේ ලාගේ? මේ අරෝෂ. අරෝෂ. පුතා. අරෝෂ. හෙයි ඩැඩි. මිනිස්සු අද අපිත් එක්ක දින ගන්න නැද්ද? අනේ සොරි ඩැඩි අද බෑ. ක්ලබ් යන්න නේද ඇත්තේ? හරි ඩැඩි. අපි හැමෝම වෙන දවසක එකට ඉඳගෙන දින ගමු. අද බෑ. ඒ සනත් අංකලට අද මෙහි දින එකට ඉන්වයිට් කරේ විශේෂ හේතුවකට. ඒක තමුණුත් දන්නවා. ඒක ලොකු අවස්ථාවක්. අන්නේ අවස්ථාව නැති කර ගන්න එපා. මෙහෙට එනවා. සනා පුතා මේ මීටින් එකට යන්න හදනවා. මේ රෑ දවල් නැතුව මහන්සි වෙනවා කොච්චර එපා කිව්වත් අහන්නේ නැහැ. ඒකනේ. වාඩි වෙන්න පුතේ. වාඩි.
දැන් ඉතින් ඩයස්ට වැඩි බෙසි මෙයා පේනවනේ. ඒක නම් ඇත්ත. අනිත් එක අපි පුතාව දැක්ක කොච්චර කාලෙකින්ද? පපෝ මෙයාවල්ලා ගන්න හරි අමාරු ඉතින් එක දෙකටම උදේ ඉඳන් රෑ වෙනකම්ම වැඩ ඔහොම තමයි. මට ලොකු හයියක් පුතා ඉන්නේ. කොහමද දැන් බිස්නස් කරු දෙයිම? ෂේප් එක යනවද? අම්මේ පුතේ අපි ඩයස් අංකල්ලා ගෙදර ආවා. එහෙමද? ඔයාට ඉතින් අද ක්ලාසස් කිව්වනේ නේද පුතේ? ඕනේ. මේ ආන්ටි කියන වට කතා කරන්න ඕනේ. මම ෆෝන් එක දෙනවා. කතා කරන්නකෝ. හලෝ දුව. කියන්න දුව, ඔයා දන්න කෙනෙක් ඉන්නවා මගේ ළඟ, චුට්ටක් කතා කරලා බලන්නකෝ. කතා කරන්න. හලෝ. හලෝ. ඔයාට නම් මාව මතක නැතුව ඇති, මගේ වොයිස් එක මතක ඇති. අරෝෂ. ඔව්, ඔයා තමයි මේ ටීචින් කරනවා කියලා ආරංචි. ඔව්. කාලෙකින් අපි හම්බුනේත් නැහනේ. ඒකනේ නේද? මේ මගේ ළඟ ඔයාගේ නම් එකවත් නැහැ. මං අම්මගෙන් ඉල්ල ගන්නවා. මේ ඉතින් කොහමද? මං හොඳයි. හොඳයි. හරි හරි. දැන් දෙන්න මැරි කරාට පස්සේ බැරි අය ඉතින් ඕවා කතා කරගන්න නේද? අනේ ආන්ටි, මේ මම ඔන්ලයින් ක්ලාස් එකක් කරන ගමන් ඉන්නේ, පස්සේ කතා කරන්නද? හරි පුතේ, හරි. පරිස්සමෙන්. සරණයි. ඔන්ලයින් ක්ලාස් එකකලු හිටියේ. ඒකනේ මම ඔයාලට කිව්වේ. හරි හරි හරි. එහෙනම් අබ්දිනේ ගම් සන යවනේ. ඇයි මිස්? අන්තිමේ අපේ අම්මගේ වැඩ තමයි. අපේ අම්මගේ හොඳම යාළුවගේ පුතා අරෝෂ. දැන් අම්ම මට කියනවා යා මැරි කරන්නලු. මිස් දහම්මයි ගැන ගෙදරට කිව්වේ නැද්ද? හැරන්දි. ඇයි? දහම් දියුණු වෙලා තැනකට එන්න ඕනේ රන්දි. එතකොට තමයි මට අපේ අම්මගෙනුයි අප්පච්චිගෙනුයි කැමැත්ත ගන්න පුළුවන්. දහම් අයියා අනිවාර්යයෙන්ම හොඳ තැනකට එනවා මිස්. අනිත් එක මිසුත් දහම් අයියත් එක්ක ඉන්නවනේ. මං දැන් හිතන්නේ පතන්නේ තේ දේ ගැනම විතරයි රන්දි. මේ ආරෝෂලට සල්ලි දේපල තියෙනවා තමයි. ඒ වුණාට මට එතනට යන්න බෑ.
ඔය සල්ලි දේපල නැතත් දහම් වගේ හොඳ මිනිස්සෙක් හොයාගත්තොත් ඒ දේවල් හදාගන්න පුළුවන් කියලා මං දැන් දන්නවා. මාව තේරුම් අරන් ජීවත් වෙන මිලෝකේ මට හම්බෙච්ච හොඳම කෙනා දහම් කියලා මම හිතන්නේ රන්දි. ඉතින් කලබල වෙලා මේ දේවල් ගෙදරට කියලා එයාම නැති කරගන්න මට ඕනේ නැහැ. ඔව් මිච්. මට ඕනේ මගේ අම්මයි අප්පච්චිත් ආශිර්වාද කරන දහම් එක ජීවත් වෙන ලස්සන අනාගතයක් රන්දි. මං ඒ වෙනුවෙන් ඉවසීමෙන් බලාගෙන ඉන්නවා. හැමදේම හොඳින් සිද්ධ වෙයි මිස්. කල්මත ඕබේක කවුද මේ අපේ පොඩි මහත්ත? ඔව් පොඩි මහත්ත තමයි. උදේන අපිත් එක්ක හිටියා කල්මත. හැබැයි දැන් නම් කොහෙ ගියාද කියලා දන්නේ නැහැ. නැද්ද මචං? ඔව්. ඔය රෙස්ටුරන්ට් එකේ හරි බාර් එකේ හරි තමයි ඇත්තේ කල්ප මහත්ත. මේ පොඩි මහත්තට ඔච්චර සල්ලි කොහෙන්ද කල්ප මහත්ත? මුදලාලියෙක් දීලා උතාතත් එක්ක ලොකු කතාබහක් නෑ බා. එහෙනම් කල් මහත්තයා? ඇයි කිව්වේ විදිහට මිනිහා ගාව සල්ලි තිබ්බනේ නේද? ඕ කල් මහත්තයා. දැන් උදේ හම්බෙච්චලා මොනවද එයා කිව්වේ? එහෙම මේ විශේෂ දෙයක් නම් කිව්වේ නෑ කල් මහත්තයා. ඔය අපිත් එක්ක කතා කරලා මේ ගියා නේද මචං? ඔව් හැබැයි. හැබැයි පොඩි මහත්තයාගේ වැඩ ගමේ මිනිස්සුන්ට එක පැත්තකින් වදයක් වෙලා තියෙන කල්ප මහත්තයා. ඒක තාම නැත්ත කල් මහත්තයා. පොඩි මහත්තයා බීලා කරලා එහෙම මේ ගමේ මිනිස්සුත් එක පැටලෙන්නම නේ හදන්නේ. ඔකට බං කියන්නේ. ඔය අපි කියන දේවල් අහන්න නැතුවනේ පිස්සු ගෙලින්නේ. බලාගමුකෝ. මේ ගල් මහත්තයා. මම මේ ගල් මහත්තයර කියන්නේ මේ දේවල් ගැන වැඩි පොඩි මහත්තයත් එක්ක කතා වන්න යන්න එපා. ඇයි? පොඩි මහත්තයා කල්ප මහත්තයා එක්ක කේන්තියින් ඉන්නේ. ඔව් කල්ප මහත්තයා. කල්ප මහත්තයාත් එක්ක විතරක් නෙමෙයි. මුදලාලි මහත්තයාත් එක්කත් පොඩි මහත්තයා තරහෙන් ඉන්නේ. ඕගල් මහත්තයා ජීවන තත්ත්වය උසස් කරගන්න දැන්ම ඇමතුමට සම්බන්ධ වන්න. අලුත් මෙලිබන් ක්‍රීම් ක්‍රැකර් වැඩි ක්‍රීම් රසක් රස බ්‍රේක් එකක්. සැලෙනානුවන් මවන හැඟුම් නොතේරි ගියාදෝ නොදන ලෙසින් ලගින් අද වගේම හෙටත් ඔබේ පෝෂණය මග නොහරින්න ඇන්ලීන් දැන් රුපියල් 690 සිට. කල්ප මහත්තයාත් එක්ක විතරක් නෙමෙයි මුදලාලි මහත්තයාත් එක්කත් පොඩි මහත්තයා තරහෙන් ඉන්නේ. ඕගල් මහත්තයා මම දන්නව බං ඒක නะ. ඒකද කල්ප මහත්තයා නාරදේ ඉතින් ඉන්නේ ඌේ තතරරනේ අපි නිසා කියලා. මටත් නාරදේ වගේ කාලයක් තිබ්බනේ බා. හා කොළඹ ගිහිල්ලා ආවන් පස්සේ මම වෙනස් වුණානේ. පොඩි මහත්තයා ගණිත් පැත්ත. හරි. දැන් වෙන මොනවද අවුල්? දැනට නම් එහෙම මේ මූත් අවුලක් නෑ කල්ප මහත්තයා. නැද්ද බා? හැබැයි අර රන්දි හම්බෙන්න ඕනි කී කියා නම් හිටියා. රන්දි කියන්නේ අර පාලිතගේ දුව? ඔව් ඔව් එයා තමයි.
ඒගෙන්නේ ආ පරණ සෙල්ලම අය පටන් ගන්න හදන නේද? උඹලා යාගේ වැඩවලට උදව් කරන්න එපා. විශ්සුද කල් මහත්තයා අපිට කිව්වම අපි බෑ කිව්වා. ඔව් ඔව් ඈ. උඹලා දන්නවනේ හොඳටම දැන් යා ඉන්න තත්ත්වේ නේ? ඔව් කල් මහත්තයා. අන්න ඒක නිසා යාට උදව් කරන්න එපා. මම කියන්නේ කාගෙත් හොඳට. හරිද? මේකල් මහත්තයා අපි මේ පොඩි මහත්තයා කියන පදේ නටයි යන්නේ. මොකද දැන් අපි එහෙන් නෙමෙයි ජීවත් වෙන්නේ. අපි අම්බ කළා තමයි අපි කාලා ජීවත් වෙන්නේ. පොඩි මාතේ මොකක් කර වෙනසක් දැක්කොත් එයා මට කතා කරපන්. හරිද? මක් කර දෙයක් තිබුණ මට අග්ගල කෝල්ලක් දීලා කියපන්. හා? මේකල් මහත්තයා අපි මේ දේවල් කල් මහත්තයා යුතුයකමක් හැටියට කරන්නම්. හැබැයි කල් මහත්තයා මේ හැබැයි අපි ඉස්සර වගේ ඉරන්නේ. අපිට වෙච්ච හැම දෙයක්ම අපි පාඩමක් වගේ හොඳට මතක තියාගෙන ජීවත් වෙන්නේ. ඒක නෙවෙයි මේ ගමේ මිනිස්සුන්ට නාර්ධගෙන් කිසිම ප්‍රශ්නයක් වෙන්න බෑ. හරිද? ඒ වගේම තමයි නාර්ධටත් මේ ගමේ මිනිස්සුන්ගෙන් ප්‍රශ්නයක් වෙන්න බෑ. තේරුණාද? මොකක් කර දෙයක් තිබ්බොත් මට කෝල්ලක් දීපන්. හරිද? හරි කල් මාතේ හරි. හලෝ හෙලෝ අක්කේ, අවුනාගේ කියන්න. මට අක්කව ටිකක් හම්බෙන්න ඕනේ. මාව? ඔව්, මට අක්ක එක ටිකක් කතා කරන්න ඕනේ. මේ ඇයිනංගේ මොකක් හරි ප්‍රශ්නයක්ද? අමුතුවෙන් කියලා ප්‍රශ්නයක් නම් නැහැ, තිබ්බ ප්‍රශ්නෙම තමයි. අනේ අක්කේ ප්ලීස් මට ඔත් එක ටිකක් කතා කරන්න ඕනේ. මන්නම් දැන් ගෙදර ඉන්නේ. නංගි එන්නකො මෙහෙට. මට ගෙදර නම් එන්න බෑ. ඇයි? නෑ මෙයක් දන්නවනේ, අම්ම එහෙමත් ඉන්නවනේ. අනික මං ඔය නිතර නිතර යන්න එන්න ගත්තාම ඒකත් ප්‍රශ්නයක්. මට ඔයාවම නිදාසේ කතා කරන්නත් බෑ. ඒක නම් ඇත්ත තමයි. මන්නම් දැන් ගෙදරින් එළියට ඇවිල්ලා ඉන්නේ. එහෙමද? අක්කට එන්න පුළුවන්ද මාව හම්බෙන්න? දැන්ද? ඔව්. අනේ කරදරයක් කියලා හිතන්න එපා. මට ඕන ඇත්තට කතා කරන්න. අනේ එහෙම දෙයක් නෑ නංගි. හරි මං එන්නම්. අක්කේ මම පිනිදිය කඳ ළඟ ඉන්නේ. අක්කට පුළුවන්ද එතනට එන්න? හරි නංගි මං එන්නම්. හරි එහෙනම් මං අක්ක එනකම් බලන් ඉන්නවා. හරි. හරියක් මන් තියන්න. Good morning. Good morning, Ani. ගොඩක් වෙලා බලාගෙන හිටියද? නෑ මං දැන් ටිකක් වෙලා ඉච්චා. Sorry දහා. ඊරවත් එක කතා කරන්නම් කියලා හිතාගෙන හිටියා, මොනවත් බැරි වුණා. මට ඒත් හිතුණා ඔයාලට නිින්දෙන්න නැති කියලා. නෑ Ani. නිින්ද ගියා නෙමෙයි. මේ අපේ අම්මගේ වැඩ. මොකද අර මම වාඩි කිව්වේ දහම් හරෝෂ්ලාගේ ගෙදර අපේ අප්පච්චිලාට ඩිනර් එකකට කතා කරලා තිබ්බා කියලා. ඔව්. මේ වෙලාවේ හරෝෂත් මාත් එක්ක කතා කරා. ඉතින් මම
ඔන්ලයින් ක්ලාසිකක ඉන්න කියලා ඒ කොල් එක මගෑරිය. මේක හැමදාම මෙහෙම කරන්න බැරි වෙයි. මං ඒක දන්නවා. මං හිතුවටත් වඩා මේ කතාව දුරදිග ගිහින් දහම්. ඕෂ්ණීය මෝල්ඩ් කිරිසාරෙන් පිරි මිස්ටර් මෝල්ඩ් සැෂේ දැන් රුපියල් 60කට. නව වෙල්වට් නැචරල්ස් ඔබ දැන්මත් පිළින්න. මෙලිබන් ක්‍රීම් ක්‍රැකර් වැඩි ක්‍රීම් රසක් රස බ්‍රේක් එකක් ගුණ පරපුරක සහතිකය ඇංකර්. මේක හැමදාම මෙහෙම කරන්න බැරි වෙයි. මං ඒක දන්නවා. මං හිතුවටත් වඩා මේ කතාව දුරදිග ගිහින් දහම්. ඒ කලින් ඉඳම දරුණ මිස් නෑ. ඉතින් ඔයා මෙහෙ ඉන්න අතරේ ඔයාගේ අම්මයි අප්පච්චි හිතන්නේ තිවා ආරෝෂව මැරි කරයි කියලා. අප්පච්චිරන් කරන දෙයක් කරන්නේ මගෙන් අහලා. මං අප්පච්චි ගැන දන්නවනේ දහම්. ඒ වුණාට අම්මා අම්මා ඉතින් මේ හොයි ඉෂාරාන්ටියාගේ හොඳම යාළුවා හින්දානේ. ඔවුනේ. ඇයි දහම්? නෑ මම මේ කල්පනා කරේ ඔයාට අරෝෂ වගේ කෙනෙක් ගාව සතුටින් හොඳින් ඉන්න තිබුණා. මොකද ඉතින් දීපල සල්ලි එහෙමත් ඇතිනේ. මං ඔහොම හිතුවනම් මේ වගේ ගමකට එන්නවත් හිතන්නේ නෑ දහම්. එහෙමනම් ඔයා වගේ කෙනෙක්ට කැමති වෙන්නෙත් නෑ. වර්ෂා මේ අහන්න දහම්, මට ඕනේ ඔයාව. නැතුව මේ අරෝෂලට වගේ සල්ලිවත් ඒගොල්ලන්ට තියෙන දේපලවත් නෙමෙයි. මොකද ඉන්නකෝ ඉතින්? මට බෑ. ඔයාට ඕන නම් මෙතනට ඇවිල්ලා කියන්න. මම මොකද ඔතනට එන්නේ? මට තියෙන දෙයක් කියන්න. හරි ඉතින් ඔයා මෙතනට ඇවිල්ලා ඒක කියන්න. මොකද කියන්න තියෙනවා කිව්වේ? මටත් ඕනේ ඔයා. සිහිනයට ඇවිදින් නෙවි සිහිනේ නවතින්න හුස්මක වෙලි සංගවන්න බෑ රහසේ සිතුවම්ම වෙයි අහසේ ලන් වෙන්න දෑතේ වෙලි. මිස්ටර් වීරසූරිය, ඔය කියන විදිහට වැඩ කරන්න ඕන නම් මම මේ තනතුරේ ඉන්න ඕනේ නෑනේ. අපිට ලැබිලා තියෙන තොරතුරුත් එක්ක අපි වැඩ කරනවා ඉච්චරයි. මොකද? හරි හරි හරි, කිසි ප්‍රශ්නයක් නෑ. ඔයා DIG මහනාමට කියන්න. මම වැඩ කරන්නේ නීතියට අනුව ඉච්චරයි. තේරුණාද? මොකද සන? හැමකුත් නෑ. ජොබ් ප්‍රශ්නයක් නැති ජොබ්ස් තියනවද?
දෙමෝ කාත්තිකද කතා කළේ? අර ප්‍රසිද්ධ බිස්නස් කාරයෙක් ඉන්නේ වීරසූරිය කියලා. වීරසූරිය? ඔය අර කන්ස්ට්‍රක්ෂන්ස් අරගෙන කරන මනුස්සයන් නේද? ඉතින් නීත්‍යානුකූලව කරන බිස්නස් වලට අමතරව මිනිහ තව බිස්නස් වගේ රන් කරනවා. හැබැයි ඒව නීත්‍යානුකූල නැහැ. හරි හරි. මට දැන් හිතා ගන්න පුළුවන්. ඔයා ඒ දේවල් වලට විරුද්ධව වැඩ කරනවා නේද? සනත්. නිරෝෂා. කිසි දෙයක් මේ ගැන මගෙන් අහන්න එපා. මං කියන්නේ නැහැ. හරි? සනත්. මං ඔයා කරන දේ එපා කියන්නේ නැහැ. මං දන්නවා ඒක ඔයාගේ ජොබ් එක කියලා. කවුරු මොන දේ කිව්වත් ඔයා හරි දේ කරනවා කියලා මම දන්නවා. සනත් එවුනට පරිස්සමෙන් සනත්. හරි. ඔයා ওই විදිහේ ප්‍රශ්නයක වැඩ කරද්දි මට බයත් හිතෙනවා සනත්. අපි මේ ගැන තවදුරටත් කතා නොකරමු නිරෝෂා. මොකද මේක මගේ ජොබ් එක සම්බන්ධ දෙයක්. ඒත් මොකද අර DIG ට කියන්නේ කිව්වේ? නිරෝෂා. අනේ කියන්නකෝ සනත්. කතා කරලා මිනිහා මාව නවත්තන්න හදන්නේ. මොකද පොලිසිය ගොඩක් තොරතුරු දන්නවා කියලා වීරසූරිය දන්නවා. ඒ වෙනුව මිනිහා ඕන තරම් සල්ලි විසි කරන්නත් සූදානම්. මාර මිනිස්සු නේද? වැරදි දේවල් කර කර ඒව සල්ලි වලින් වහන්න හදනවා. ඒකනේ අනේ. සනත්. මම න්ියුස් පේපර් එක ආටිකල් එක දැක්කා ඒ මනුස්සයාට පාතාලෙත් එක්කත් සම්බන්ධයක් තියෙනවා කියලා. ඇත්තද? සනත්. ඒ කතාව ඇත්තද? නිරෝෂා. වාත් කිසි දෙයකට වර වෙන්න එපා. කරන්න තියෙන දේවල් නීතියට අනුව සිද්ධ වෙයි. සනත්. ඔයා පරිස්සමෙන්. මන් දන්නවා ඔයා කවුද කියලා. ඒ වුණාට හැම මනුස්සෙම ආවගේ නෙමෙයිනේ. ඒකින පරිස්සමෙන්. ඔය සමාජයට හොඳ මූණ පෙන්නගෙන ඉන්න වීරසූරිය වගේ මිනිස්සු ඉස්සරහ කටවහගෙන ඉන්න වෙනවනම් ජොබ් එක කරනවට වැඩිය හොඳයි ගෙදරට වෙලා ඉන්න එක. ඒක තමයි මාව දැක්කම ටීචර් මේ මොසරිය දාගෙන සිරික් යදාන ගියේ. අනේ ඒකේ මලක් නෙමෙයි මම මේ කියන්නේ. මූ මොකද්ද නොසන්ඩාල වැඩක් කරලා ඉස්කෝලේදී ඒකට තාත්තා මේකගෙන එන්න කියලා. තාමුසේ ගියා නිකමටවත් මට කිව්වද? මම ගියේ නෑ බං අත්තික්කේ. මේ කවුද අම්මට කිව්වේ? මට කිව්වේ අර ධනපාලයාගේ කොළුවා. ආ ධනපාලයාගේ කොළුවද? ඉන්නකො ඔකෝ මං අද රත්නපාල කරන. මේ මේ කතා වලින් වැඩක් නෑ. ඇත්ත කියපන්. තාත්තව එක්කගෙන ගියාද උඹ ඉස්කෝලේට? මම ගියේ නෑ. ඇත්ත කියපන්. අද නොකර ඉන්න විදිය? ඇත්ත කියපන්. මම ගියාද? උඹට කියන්න දුන්නේ නෑ මට. මේ අම්මේ මේ මට මේ
වැදගත් වැඩක් තියෙනවා මං යනවා. එහෙම හරි මෙහෙම හරි මෙහෙම. කොහෙද යන්නේ? වැඩිය නොතනි. වැඩි. අත්‍යවශ්‍යද? අත්‍යවශ්‍ය වැඩ ඕනේ නැහැ. ඇත්ත කීපන්. ඔබ කතා කරන්නේ නැද්ද? ආ ඉතින් මං ධනපාලේ කොළුවගෙන් අහගන්න. කාවද එක්කගෙන ගියේ කියලා. ඇත්තටම මම මේ කවුද? කවුද? ඉස්කෝලේ කන්නේ මං ගියාද බයි ස්කෝලේ? කවුද කියන්නේ? කීපන්. කීපයිද? මේකයි ඉතින් ප්‍රශ්නේ. මේ මම කොල්ලෙට ගැව්වනේ. ඊට පස්සේ ඉතින් තාත්තා එක්කගෙන ඉන්න කිව්වා. ඉතින් මම නෝ කිව්වේ නැහැ. කිව්වනේ මං එනවනේ. ඔයගොල්ලෝන්නේ කිව්වනම් එහේ මිස් කෝල් යන්න ඉස්සලා දෙන්නම එකතු වෙලා මාව අමගයි. ඒකෙන් දෙති කිව්වේ නේ. කොහොමත් ඉතින් අම්මනේ මගේ පස්සෙන් හැමදේටම ඉන්නේ. තාත්තා ඉතින් මේ ස්කෝලේ දරලෝන්නේ නේක විතරයි. ඒකත් ඉතින් ගේට්ටුව ගාවට. හා හා එහෙම එතකොට තාත්තා කියලා කවුද බෙක්කන් ගේන? මේකයි තාත්තා බෙක්කන් යන්න බැරි නිසා මම ඉතින් ජෝති මාම වෙක්කන් ගියා. හැබැයි ඉතින් මේ වැඩි ලොකු ප්‍රශ්නයක් නෑ. වැඩේ ෂේප් වුණා. තාත්තට කියන්න බැනපු බැනිල්ලට ටීචර් ආන් ඉන්න බෑ. වස්ස ගැතයි. තාත්තා එතනෙම හිටියනම් තාත්තගේ පපුව ගැලවිලා වැටේ. ඔව්. අම්මෝ මං තාත්තා හොඳ වෙලාවට එක්කන් ගියේ නැත්තේ. තාත්තට කියන්න පොඩි ජෝති මාම කොහොම හිටියද මං දවසගෙන. මට දුකත් හිතුන. මට මගේම තාත්තා වගේ දැනුණායි. හොඳ වෙලාවට තාත්තව එක්කන් ගියේ නැත්තේ. බලන්න මං හොඳ වැඩන්නේ කරලා තියෙන්නේ. ජෝතියා ඔබේ තාත්තා වගේ දැන්නා. ජාති මම ඔබේ තාත්තා වෙන්නේ නැහැ. ඒ මගේ ඇතුළේ ගිලාස් කරපන්. මේ දවසේ කොහෙන්නද? මම දාන්න බං ජාති. ඔය ජෝති දැල් තියාගෙන සලහට මේ මම යනවා. අයියෝ ජෝතියා මේ අනේ තොට අනේ අනේ මේ කොහොමද? අනේ පොඩක් ඉන්න නංගි අක්ක එතේ නැති වේද කියලා හිතුන. අයියා නෙහෙන් කිය. නෑ ඉතින් මාත්මාර වදයක් නේ. අයියානේ. නෑ නෑ එහෙම දෙයක් නෑ. දැන් ඇයි මට එන්න කිව්වේ? අක්කේ මේ ගැන කියන්න පුළුවන් විශ්වාසවන්තම කෙනා වා කියලා හිතුනා. අනික මාව තේරුම් ගන්න පුළුවන් වගේම මේක කියන්න පුළුවන් එකම කෙනා ඔයා කියලා හිතුන හින්දායි මම එන්නේ කිව්වේ. හරි හරි. මොකද ප්‍රශ්න කියන්නකෝ. අක්කේ මං නිරංගට ගොඩාක් ආදරේ. ඒත් යා මේ හැසිරෙන විදිය මට දරා ගන්න අමාරුයි අක්කේ. TFM මගේ 78ට වඩා වැඩි කැලින් බේබි ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂිතම බේබි සබන්. Star dishwasher පිෂ බීජ නැසයි. Star dishwasher magic top එක. චානුලින්ද තමයි පන්ති යන්න අපි යත්තේ. ඒ වුණාට ඒක දවසක්. අයි මොකද උනේ? අදුම ගානේ ඔය චර්යාවන් ටික වෙනස් කරගන්න. ඒකම අමාරු දෙයක් නෙවෙයිනේ. ඊට පස්සේ වර්ෂදුවගේ හිත දිනා ගන්නවා. ඒකත් අමාරු දෙයක් නෙවෙයිනේ තමුන්ට. මං ආදරේ කරන්න ඔයාලට. හිමිකේ වෙන කෙනෙක් ගැන කියන වචනයකටවත් මං කැමති නැහැ. වර්ෂා. ශනලිනංගේ